Testing 1, 2, 3. Mama Hanad. දැන් ගෙදර වාට වැඩිපුර බලන්නේ තාත්තද අම්මද? ඒක හොඳ ප්‍රශ්නයක්. ඒක ආයේ කතා හරි යන්නේ. ඔස්සර අඩුම තරමේ අපි කව ෆොටෝ එකේ ඉන්න ගෑල්ලා මෙයා බලන්න හරි නේද? Right, then welcome to the master class. Hi, Dhunindra. Hi, Mr. Malik. How are you doing? I'm great. How are you? I'm also doing good. ඔයත් එක්ක කරපු first master class එක අපි කතා කරා මොනවා ගැනද? Listening ගැන. Listening ගැන. Yes. Podcast අහන්න කිව්වා. Oh. TED Talk බලන්න කියලා කිව්වා. ඒ වගේ අපි කතා කරා. Yes. අද දැන් කතා කරන්න වෙන දෙයක් ගැන. Okay. දැන් කතා කරන්න වෙන දෙයක් ගැන ඔයා දන්නෙත් නෑ. Yes. හරි. අද මම කතා කරන්න යන්නේ ඉංග්‍රීස් බැරි කෙනෙක් ඉංග්‍රීස් ඉගෙන ගන්න කෙනෙක් ඉංග්‍රීසි භාෂාව ගැන හිතන විදිය නෙමෙයි. ඉංග්‍රීස් පුළුවන් කෙනෙක් ඉංග්‍රීස් ගැන හිතන්නේ කොහොමද කියලා මේ ඔක්කොම මේක ලීක් කරන්න යන්නේ මේක මේ එලිදරව් කරන්න යන්නේ මේ දුමින්තරු මේ ඉංග්‍රීස් අපි සිංහල කතා කරන කෙනෙක් වෙලා පස්සේ ඉංග්‍රීස් ඉගෙනගෙන භාෂාව ගැන හිතන විදිය නෙමෙයි. ගෙදර ඉංග්‍රීසි කතා කරන්න දැනුයාවේ. මොකද ගෙදර ඉංග්‍රීසි කතා කරන කෙනෙක්ට මේ ලැන්ග්වේජ් එක ගැන හිතෙන විදිය ලෝකෙට කියන්න තමයි යන්නේ අපි දැන්. හරි. Right. My first point මම කෙලින්ම වැඩිට බහින්න. හරි. දුමින්ද්‍රා අපි සාමාන්‍යයෙන් අම්මට කියන්නේ මොකද්ද ඉංග්‍රීසි වලින්? Mother. Yes, mother. තාත්තට කියන්නේ මොකද්ද ඉංග්‍රීසි වලින්? Father. ආච්චිට කියන්නේ මොකද්ද ඉංග්‍රීසි වලින්? Grandmother. Grandmother. Yeah. ඒක හරි. නමුත් දැන් දුවින්ට ගෙදර ඉන්නවා. ගෙදර ඉන්න ගමන් වා අම්මට කියනවා ඔයා ඉන්නවා කාමරේ. සාලි ඉන්නවා අම්මා. ඔයා අම්මට කෑ ගහලා කියනවා මේ චුට්ටක් එන්න පුළුවන්ද? අම්මා චුට්ටක් එන්න පුළුවන්ද? ඔයා කියන්නේ mother can you come for a while ද නැත්නම් වෙන මොකක් හරිද? මොකද ඔයා කියන්නේ? අම්මා could you come for a while? අම්මා could you come for a while? එතකොට අම්මා can you come for a while? Can you come for a bit? Yeah. එහෙමනේ කියන්නේ? Yes. එතකොට ඇයි mother කියන්නේ? එහෙම කියන්නේ නැහැ අපි. අපි අම්මට mother කියන්නේ නැහැ බං අපි. අපි තාත්තට father කියන්නේ නැහැ. අපි ආච්චිට grandmother කියන්නේ නැහැ. අම්මට කියන්නේ mother බව ඇත්ත. හරි මම මේක කලින් අපි කියලා තියෙනවා. හරි. හැබැයි අපි ගෙදර කතා කරද්දී ඉංග්‍රීසි ගෙදර කතා කරන කිසිම කෙනෙක් ගෙදරදී අපි අම්මට මදර් කියලා කියන්නේ නේ. දැන් ඔයා තාත්තා ඉන්නවා සාල් මේ තාත්තා ඉන්නවා මිදුලේ. ඔයා ඉන්නවා ගෙදර සාලි ඉන්නවා. ඔයා තාත්තා මිදුලින තාත්තට කෑ ගහලා කියනවා මේ තාත්තා මේ ගේට්ටු අරින්න කියලා කියනවා. ඔයා කියන්නේ father 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 can you open the gate ද නැත්නම් මොකද කියන්නේ? තාත්තා can you open the gate? Can you open the gate? තාත්තා කියලා කියන්නේ. එතකොට අපි ගෙදර කතා කරද්දී තාත්තට ෆාදර් කියලා කියන්නේ නැහැ. ඒක හෙන චොර එහෙම කියන්නේ නැහැ අපි. හරි? අපි කියන්නේ අapi කියන එක. දැන් මම කියන්නේ තාත්තට තාත්තා කියලා. දුමින්ද්‍ර මොකද්ද තාත්තද තාත්තිද මොකද්ද දැන්ද? මම කියන්නේ තාත්තා. අම්මා තාත්තා. ඔව් අම්මා තාත්තා. දැන් ඔයා කියන්නේ තාත්ති නම් තාත්ති. තාත්ති can you open the gate? ඔයා කියන්නේ අප්පච්චි නම් අප්පච්චි can you open the gate? හරි? ඔයා අම්මට කියන්නේ මමා නම් මමා can you open the gate? එහෙම තමයි කියන්නේ. හරි නිකන් අපි ඉංග්‍රීසි කතා කරනකොට අමුතු වෙන්නේ අපි වෙන සරල විදිහට කතා කරනවා. හරි එතන ෆස්ට් මට මුලින්ම මේක කියන්න ඕන මේක ගැන. yes. හරි and the second thing දැන් අපිට භාෂාව ඕනේ මොනවා මොනවටද ගොඩක් අය හිතන්නේ? කතා කරන්නයි ලියන්නයි නේ ගොඩක් අය හිතන්නේ. yeah. එතකොට හිතන්නේ තේමිලුවින්ද? නෑනේ ඒ ලැන්ග්වේජ් එකමනේ. yeah. එතකොට අපිට හිතන්නත් ඕනේ ලැන්ග්වේජ් එක. yes. දැන් මම සිංහල කතා කරනවා නම් මම ලියනවා සිංහල, කතා කරනවා සිංහල. හැබැයි හිතන්නේ ජපනිස් වලින්ද නෑ? හිතන්නේ සිංහලෙන්. yeah. අපේ ලැන්ග්වේජ් ඉංග්‍රීසි භාෂාව කතා කරන්න ලියන්න විතරක් නෙමෙයි. yeah. හිතන්නත් ඕනේ. yes. සිංහලෙන් හිතලා ඉංග්‍රීසි වලට කන්වර්ට් කරාම ඒක ගොඩක් වෙනස් වෙනවා. අන්න හරියට. Just like the English language. I'm going to talk about that. Yes. මට කියන්න English නිතර කතා කරන කෙනෙක් හිතන්නේ මොනවෙයිද? English වලින්. English වලින්. yeah. නේද?
සිංහලෙන් හිතලා ඉංග්‍රිශ්වලින් කියන්න හිතන්නෙම ඉංග්‍රිශ්ල දවාට හිතනවා මේ මේ දැන්න ගියාන හරි මේ ඇති විඩිය දමන හරි කන්න පුළුවන්නම් හරි වර කෑවනම් හරි වර ස්පෙරට ීට් සම්තින්නාව වාට එහෙම හිතෙන්නේ ඇ මම කියන්නේ අපි කතා කරන වගේම අපට හිතන්නත් ලැංවේජ් ඕනේ එතොට ඔගුල හිතන්න if you learn the language try to think in English speak කරන්න විතරක් නෙමෙයි speak කරන්න පස්සේ the first what you have to do is try to think in English ආ ඉංග්‍රීසියෙන් හිතන්න පුරුදු වෙන්න yeah the second thing think before you talk කියලා think before you talk කතා කරන කලින් හිතන්න yes අන්න හරි තුන්වෙනි මම ලිස්ට් ඩවුන් කරන් ආවා යාගෙන් අද එළියට ගන්න එළියට ගන්න දේවල් ටික දැන් දුමි try මේ වගේ videos බලන අය මගේ ෆ්ලෝන් මී එක ගැන දන්න වා ගොඩක් ෆ්ලෝන් මී කියනවා ඉන්නේ. ඔව්. ෆ්ලෝන් මී කී වීඩියෝස් වලින් වා වැඩි හරියක් කියන්නේ. මගේ වීඩියෝස් වල දෙක තුනක වගේ ඉන්නේ. ඔව්. ඇයි වැඩි හරියක් වාර කැමති? ෆ්ලෝන් මී එකද? වාට කැමති ඇයි වැඩි හරියක්? ආ. මේ දුමින්ද්‍රක වීඩියෝ එකක් කරන්න. දුමින්ද්‍ර කතා කරන විදිහ හරිම කියුට්. ඇයි එහෙම කියන්නේ? ආ, ඒක හොඳ ප්‍රශ්නයක්. ඒක වාගේ කල් හරියට නෑ. ඔයදී වාර ගොඩක් කැමතියි වාගින්ද ඔයාගේ ඔයාගෙන් අහන්නේ මේ දේවල් ටික හරි. ඔය තුන්වෙනි එක මගේ තුන්වෙනි ප්‍රශ්නේ. අද ඔයාට කතා කරන්න දෙන්න මම තමයි ඔයාගෙන් ප්‍රශ්න. Yes please. හරි. ආ තවත් සමහරු දෙයක් මතක් වෙන්න කියන්නේ. දැන් ඔයා ෆ්ලුවන් මී කියන ඉන්නේ. දැන් අපේ ස්ටුඩන්ට්ස් ලට ෆ්‍රී ෆ්ලුවන් මී දෙන්නේ ෆ්‍රී නේ. Yeah. අපේ ස්ටුඩන්ට්ස් ලා ෆ්ලුවන් මී කියන්නේ අපේ පන්තිරට අමතරව එංගලෝ ගෙදර ඉඳන් ෆ්ලුවන් මී කිය ඉන්ස්ට්‍රක්ටර්ස් ලත් එක තනි තනියෙන් කතා කරනවානේ. ඔයා ෆ්ලුවන්ට් මීකේ වැඩ කරනවා සහ ෆ්ලුවන්ට් මීකේ වීඩියෝස් වල ඉන්නවනේ. ඒතරු සමහරව අහන ස්ටුඩන්ට්ස් ලමගෙන් සර් අර වීඩියෝ කී ඉන්න අක්ක නැද්ද? අර වීඩියෝ කී නැක්ක නැද්ද කතා කරන්නේ කියලා ගොඩක් අය ඉන්න අය. හරි. හරි. මම කියන්නේ I was going to tell you the third thing. ඉංග්‍රීසි කතා කරන කෙනෙක් ATM එකට ගිහිල්ලා සල්ලි ගන්නේ. continue කරන්නේ සිංහලෙන්ද ඉංග්‍රීසිලෙන්ද yes මන් දැකලම තියනවා මම බලන් ඉඳලා නෑ but දැකලා තියනවා yes සිංහලෙන්ද ඒක මම බලලා තියෙනවා මං shape එක මෙහෙම බලනවා ඒත් උගත පේන්නේ නෑ වැඩි බලන්නේ නෑ but yes සිංහල ඉංග්‍රීසි සිංහලද තමිල්ද කියලා අහුවම ගොඩක් අය සිංහල තමයි සිංහල නේද yeah ඒනවට මට කියන්න දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන වාට ඉංග්‍රීසි කතා කරන්න ඕනේ නා හරි සමහරට වාට ඉංග්‍රීසි පුළුවන් නම් ටිකක් හරි. ඇයි දෙයනේ මේක ඉංග්‍රීසි වලින් කන්ටිනියු කරන්නේ නැත්තේ? හරි. ඒ කියන්නේ ඔයා if you learn the language you have to change your lifestyle with that. Yes. එතකොට ඔයා ඔයාගේ තුන පරණ habits ටික අයින් කරන්න. මම කියන්නේ සිංහල එපාගෙන එක නෙමෙයි. සිංහල ඔල්රෙඩි පුළුවන් නේ ආයෙක තව practice කරන්න ඕනේ නෑනේ. අපි ආයෙක ATM එකේ practice කරන්න ඕනේද නෑනේ. Then what then practice කරන්න ඕනේ මොකක්ද? English they yeah. live with the language yeah and e wage podi podi ewa walin patan gattama anna eke podi ithara etana language ekata podi family ekata yes. e wage eke loku deyak wenna ne thamai eke maha loku deyak ne card ekaga code ekaga gehuwa then withdraw karana blah 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 yeah. that's it e wade eke wa iddi wade podi family ekata yak ne yes definitely yes අම්මා බනින්නවාට සිංහලෙන්ද ඉංග්‍රීසිලෙන්ද ගොඩක් තරහ ගියාම සිංහලෙන් බයිනවා සිංහලෙන් බරනවා දැන් සාමාන්‍යයෙන් හරි අපි කතා කරමු ඊගෙන දැන් ගෙදර වාට වැඩිපුර බනින්නේ තාත්තද අම්මද එහෙම නෑ දෙන්නම බනනවා මට දෙන්නම බයි ඊක්වලි බනනවා තාත්තා නම් දන්නවා තාත්තා චාර්ටර්ඩ් what chartered accountant නේද chartered accountant yes හා අම්මා මොනවද කරන්නේ අම්මා අම්මා අපේ හෝම් මේකර්. හා. අපේ අපිව බලාගන්නේ. බලාගන්නේ ඔලං ගෙදර හදන්නේ. සපෝට් එක දෙන්නේ ඔලං ඉස්සරහට යවන්නේ අම්මා. Definitely yes. ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට මමත් අපි ඉස්සර ඉගෙන ගන්නකොට අපි නිතරම කරපු දෙයක් තමයි ඉංග්‍රීසි රීඩ් කරන එක. ඔව්. ඔව් very important also. රීඩ් කරන එක. ඒක අපි හැබිට් එකක් විදියට ආසාවට කරන එකක් ඒක. ඒක අපි එන කරදරයක් කියලා කරපු එකක් නෙමෙයි අපි ඒක ආසාවෙන් කරපු එක. එතකොට මට හිතෙනවා දැන් කට්ටිය රීඩ් කරනවා කියලා මමත් මේ වෙන ගොඩා මේ පොත් පිටින් රීඩ් කරන කෙනෙක් නෙමෙයි මම කතා කරන්නේ.
පොඩි ආටිකල් එකක් කරේ, පොඩි ස්ටෝරි එකක්. Yep. නේද? Newspapers තියෙනවා. Newspapers තියෙනවා. In Google එකේ articles. What do you think about that? For reading? I think it's very important because ගොඩක් වචන එහෙම ඉගෙන ගන්න පුළුවන් and structure of a sentence, grammar. Yeah, yes. Grammar and vocabulary. Like, yes. Very important. ගොඩක් අය read කරන්න කියලා. English part or හොඳ English ඔයා කතා කරන කෙනෙක් විතර කියන්න. මේ reading කියන එක ඉංග්‍රීසි ඉගෙන ගන්න බිග්නර් කෙනෙක්ට අත්‍යවශ්‍ය දෙයක්ද ඒකේ ගලු කළ යුතුම දෙයක්ද මොකක්ද? Yes. අනිවාර්යෙන් ඒක බිග්නර් කෙනෙක්ට or expert කෙනෙක්ට like ඒ ඔක්කොම ඕන එක්කෙනෙක්ට reading is very important. බිග්නර් කෙනෙක්ට අවශ්‍යයි reading ඉගෙන ගන්න. expert කෙනෙක්ට අවශ්‍යයි reading to continue maintain. to continue and maintain the language. Definitely. මේ ගොඩක් ඉගෙන ගන්න කටිය දන්නේ නැති දේවල් සහ ගුරුරුත් කියන විදිහ දේවල් මේවා. ඔව්. ඒතකොට රීඩින් අවශ්‍යයි. දැන් අපිට ඉස්සර ඕදන් දකින්න යන්නේ ද ෆුඩ් සිටීස් වල කැෂිය එක ගාව මැගසින්ස් යන්නේ දැන් දකින්න. ඉස්සර තිබුණේ. දැන් යන්නේ දකින්න. ඉස්සර තියනවා නේද? ඔව්. ඉස්සර අඩුමතරමේ අපි කවර් ෆොටෝ එකේ ඉන්න ගෑල් ළමයා බලන්න හරියට මැගසින් එක ගන්න. එහෙමද? එහෙමනේ මේ වන්දිකා කිව්වේ. එතකොට මේ දැන් ඒ මැගසින්ස් වල අපිට අපි කැමති මම අර කලින් අර ලිස්නින් වල කිව්වා වගේ ඔයා කැමති ෆිට්නස් ගැන ෆිට්නස් ගැන පොඩි කෑල්ලක් කියවන්නේ සතියකට ඔයා කැමති වාහන ගැන තියෙන පොඩි කෑල්ලක් කියවන්නේ ඔයා කැමති ඉන්ඩස්ට්‍රි එක මොකද්ද ඔයා ෆැෂන් ගැන ස්පීකින් කියවන එක පොඩි එකක් මේ ෆාම් එක තරම් පොඩි එකක් කියවන ලොකු ඒවා නෙමෙයි දැන් නිවුස් පේපර් එකේ වම් ගොඩක් හිතන අර ෆුල් පේජ් එක දින එක ෆුල් පේජ් එක මමවත් කියවන්නේ නැහැ වයිට් සම්මැලි ටිකක් ඒක කියවන්නේ නැහැ ඒ ඉතනක බෝරින් එක මං කියන්නේ පොඩි මේ ෆාම් එක තරම් පොඩි එකක් කියවන දැන් ඒක හැබිට් එකක් කරගන්න reading is yeah. a must yes you have to do it yeah then මේවා බල බල අපේ මාස්ටර් ක්ලාස් බල 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 වාගේ ලයිෆ් එකද මේවා ඉන්කෝපරේට් කරන්න. Yes. මේවා ඉන්ක්ලූඩ් කරගන්න, මේවා ඇඩ් කරගන්න. Then that's it. So enjoy learning. Yeah. Thank learning you. Is an art. Thank you for joining. Thank you for having me. Spoken English by Malith Kodagoda. Sampradayika English igenvim kalawen obbata